අයිටයෙන් මධ්‍යහන පෞෘතිවිකාශය සමගින් මම කීර්තිී පතාපසිහ. මම නිලේශිකා විජේනායක ප්‍රථමෙන් අපිීම සාබලභූ ප්‍රධාන ප්‍රෘත්තියේ සි රස්ථල උතුරට බදු සහන හිටපුූ ජනපතිට ජවිපෙන් නිවෘත විවාදයකට අභියෝගයක් සිරිකොත ගමට ගිනිපෙට්ටි පාලම අලුත්වෙයි. මුල්්‍ය අපරාධ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපුජනපති අසි් අලි සර්ධාරි වැරදිකරුවයි පොළොන්නරුව උතුරු ඇල ගිනි පෙට්ටිපාලමේ අලුත් වැඩිය කටයුතු ජනාධිපතිය මෛත්‍රීපාල සිරිසන මැතුමාගේ නිෙරෙක්ෂණයට ලක්ුණා ගිනිපෙට්ටි පාලම පොළොන්න්නරුව පාක්‍රම සමුත්‍රයේ ප්‍රධානස්ුරුවේ සිට ජලයගෙන යන ප්‍රධාන ඇළමාර්ගේ වන උතුරු ඇලේ ජලපැනුම සහිත පාලමක් වනවා. ම හ ෙ ද වන්. ඇෙර පාම ත් ිය ටයතු කඩන මි නවනේ නම් යලක නේ වකා ේ රැගැනීමට හැකිව රුපයල් ලියන එක්දහස් හැක පමන අලාපයක්ක්ෂදීමට එට ති බව ගොම සන්දධහ නෝජතයන් පවසනවා. අතර ඇර මලි ගි පෙටිය ක කොටස යල නිකුත් රීමට හැකිවා අපිට ලැබුණ ර ජනත්තම රය දැනගෙන එතුමට පුලුවන් හම ප වක් ම ති බා ඒ ර දහ යකොට අපිට ර ට හ පුුවම ලැබුණා. ක් සතුට වෙනවා මේ ගොයි මහත්තුරු වෙන වනොත් පැෑ හලෙස් ටින්ක් පතුරෙ අබල දුන්න වාරිමාර්ග දෙපර්තුමේන්තුවත් වහැස ගත්ත ජනාධිපත්තුමාට සහ වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ. ඉහල්ලම නිලධාරයාගේ ඉඳලා පහළම නිල ගාවට යනකං සූතිවන්ද වෙනවා. යහපාලන රජය යටතේ එක් හස් නවසිය අනුව සුවසැරිය ගිලන්රත සේවාව මෙරටට ප්‍රථම වරට හඳුන්වා දෙන්නේ ඇතම් දේශපාලඥන්ගේ මෙන්ම වෛතිවරුන්ගේ ද විවේක්ෂන මධදේ එහෙත් එම ව්‍යාපෘතිය යථර්ථයක් පවට පත්කර ගණමින් සරුතිනාගේ ප්‍රශංසාාව මෙවන විට හිමිකරගෙන තිබෙනවා. තවත් පියවරක් ඉදිරියට තබමින් රජය උතුරුපාටත් උතුරු පලාාතටද එක් ධාස්නාවසය අනුව සුවසැරිය ගිලන් ප්‍රති සේවාාව ඊයේ හඳුවාදුන්න. ඒ අග්‍රමාතය රනිල් වික්‍රම් සිංහමහතා සහ ඉන්දிய ආග්‍රාමාතිය නාරන්ද්‍ර මෝති මහතාගේ ප්‍රධහනත්වෙන්. ගහනවයි අනුව සුවසරිය ගිලත සේවා දිවනපුර ්‍යාපතිකිகிறීම ප්‍රම අදர ஆரம்பකිීමත් සமங்கு. ස්තු හිත பூர்වරෝල් හසිපතිකාර ග්‍රන්නත සේවා මෙවසර අගමන වි දීප ්‍යයක්තසේවාක් බට පත්කිරීමට නීමයි. රජ ලබ රි හ ම හත පහක ආදර දල් කනම ටසර දෙකට පෙර හන යි සුවසර ගල සේව ර ක ද න හ ස් ප ම ට ස හ ජනතාව මහ න . පල දේ සල ේ ර . රජ වත් ම පහලවදක දර ල ලබ න්න. පළ අද ද න සහ ස් හ ත් ලන් ස ්‍ර ා ක අත . කරගැනින් මෙමසිේාව ්‍යපති කරනවා. යනුව දිවෙයින පුරා දහනවයයි අනුව ගිනට සි අන හත ක්‍රාත්ම කරන ඇති. එමෙන්ම සුවසැරය කාරය මන්ඩල එක්දස් නසිේ අනුව අ දෙක දක්වා ඉහරලයානවා. යාපන රදත් ේේ දහ ැක ඉද හම ස රිස් තරජිත් සඳ මහතා කියයා සිටේ ශ්‍රිලංකා රජය සමග ඉදිරියටට ඉතා සහයගෙන් කටිතුකරීම ඉද රජ බලාපොරත් වන වයි. අනතුරුව අදස් දක් ව අග්‍ර මත නනිල්විකම සිහමහතා කියයාසට නිදහ ෝහල් පදයක්තිමෙන ශ්‍ර ලංකාවේ දැන් නිදහස් ගිලන්ටත සේවයක්ද ක්‍රියාත්ක වන බව. letම welcomeම් you, Mr. පමිනිස්ට ට ඉනොගරට serviceවිස් which made possible. You have consolidatedted free healthෙ Serviceස්. Both ඉන්ඩියන් S්‍රී lanංka have පොල හපු. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය අපි තවත්හර්තවත් කරනවා.ි අපේ නිදහස් රෝහල් සේවයට, නිදහස් ගිලන් රත සේවයක් එකතු කල් ලතියනවා ෛත්‍රපාල සිරිසේන ජනාධිප ඇතුළුක මේ රජය එක ප්‍රතිගනාවත්දී ලතියෙනවා විශේෂයෙන්ම සෞඛ්‍යය අධ්‍යාපන ශේෂත්‍රවල වියදැම් වැඩි කල්ලා ඒ සේවය ලබල දෙෙනවකිල්ලා. මම සතුට වෙනවා මට මේ අවස්ථාවට එක්වන්න ලැබීම හා මෙම ගිලන් රත සේව ශ්‍රීලංකා පුරුව ්‍යාපත කරන්න ලැබීම ගැෙන. මේ ඉන්දිය ශ්‍රී ලංකා සහෝකිතා මැනවිම් පෙන්නෙන තව එක් යා පෘතියන්. පෝදගලි මත්‍රයෙක් වන රානිල් ලික්න සිංහම හතා සමඟ මෙසේ සහයෝගෙන් කටයුතු කරන්න ලබීම ගැන මම සතුටුව. ද සෑමිරම සතුරව ව වා දීප්තිමත් අනාගතය සහහා ශ්‍රීලංකාව සමග සහයෝගෙන් කටයතුර. න්නතුර ඉන්දිය අග්‍රාමතය නරැද්‍ර ෝදී මහතාගේ සහ ග්‍රමතය ප්‍රණීල් විකම සිංහ මතාාවගේ ප්‍රදනත්වය දහනවයි අනුව සුවසය ගනත සේව දවන දේ ප්‍රත්ම ග න දක් ේ එක්කිරීම කරන . ඉද මහකම ර ර ච ත චා හ ල්වා මහතාගේ ප්‍රානත්වේ තවත් ගරන දක් සේට එක්කිරීම දු කරුණා ැ ඇතිවරු ාජ ගේ වන. ස උතුරේ ආර්ථික වර්ධන බේගයද ඉහළ නැන්වීමට කටයුතු කරන බව රනිල් අත්‍රමාතය රනිල් වේකමසික හතා පවසනවා. යාපනය ප්‍රදේශය පෙවති ත්සවේකදී අග්‍රමමාත්්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. උතුරු පලාාතේ නව විවසායකින් විසිදෙනකු සඳහා සම්මාන හා සහතික පත් ප්‍රධනය යාපනයේ දී සිදු කෙරුුණා. ඒ අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධහනත්වෙන්. නව විවසායකින්ට බදු සහන ලබා දෙමින් ඔවුන් දිරිපත්කිරීමට කටයහිුතු කරන බවයි අග්‍රමත්්‍යවරයා මෙහිදී වැඩිතුරටත් කියා සිටියේ. යුද්ධයට ඉස්සල්ලා උතුරේ විශේෂයෙන්ම යාපනයේ චක්තිමත්. ව්‍යාපාර පන්තියක් කිටිය. දීර්ග යුදධයක් නිසා මේ සියල්ලම නැති වුණ. සමහරු කොළඹටගිහින් ව්‍යාපාර පටන්ගෙන තියෙනවා. අනික්කයි රටකියා. කොළම්බත් යාාපනෙ ආවේ ව්‍යාපාරිකයන්, විශාල ව්‍යාපාරිකයන් කුඩා ව්‍යාපාරිකයන් කරනාවක්කින්නන දැං යුද්්‍යවසානයි තැන් ආපෝ මේ ආර්ථිකපි හදන්ටඕන. උත්තුරේ ආර්ථික වර්ධනය වේගේ වැඩිකරන්ටඕන. අටේ අනික් පලත්තා සමානව අප ආර්ථිකයක් ඇතිකරටඕ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැට සටාන ලාංකික ව්‍යාපරිකයන් රත දෙනවා සහනාදාර කොන්දේසි ක්‍රමයකට දෙන්න සමාරවට පොලි අත්නෑ ඒ ව්‍යාපාරිකය ආරම්භ කරටුවමන නිසා.ඒ පොඩි ව්‍යාපාරිග්‍රත් බරපාන, කුඩා ව්‍යාපාරිගත් බලපාන මධ्यම ව්‍යපරිගිටත් බලපාන්නවා. එකෙන්ම ප්‍රෝජනය කන්න මුදල්ලෑම තුමා ැංකවලල්ට ජනුන් දෙට යනවා රජිය බැංක්කවල්ඩට මේ මුදල් දෙන්න කියලා. ඔබේ දියුණුව ාපනය උතුර දියුණුව අපේ අරමුණ උතුරේ යාපනය දියුණුව. උතුරේ ්‍යාපාර පටන්ගන්නයට රටේ අනික්තැංවලල්ට වඩා විශාල බදුසාහනයක් අපි අරන් දෙනවා. පුනිල ප්‍රදේශය ප්‍රා්ධන වියදමෙන් සයට දෙසියි දෙන්නේ. මෙහෙ සම්පූර්ණයම බදුසාහන දෙවා ප්‍රාග්ධන වියදමෙන් සීර තුන් සය. අපන අෑන කල්මාන්ත කරනවා නම් බදු ගෙවන කොට ගෙන්නේ සීර දාතරක් විතරයි. තිං අපි ආපහු ්‍යාපන, ්‍යාපාරික උතුරේ ්‍යාරික දැනු ඇතික කරට, අප ඔක්කෝ වැටරමුු. ැති අඇමතිවරු ැළු පරිසක් මෙම අවස්ථාවට සහභාගේ වුණ. ආර්ථිකේ නව පරිච්චේදයක් විවර කරමින් ගම්පෙරලිය ජාතික වැඩසටහන දවන්ත සංවර්ධන වැඩපිරිවලකට අවතීරණ වී තිබෙනවා. රජයේ සංවර්ධන සංග්‍රහමයේ එක් ව්‍යාපෘතියක් ලෙසයි මේ ක්‍රාත්මක වන්නේ. ්‍රම ස ර් න තිම ජනතාවට ති හිම කරදීම ම් පෙරල වැ සටහන ප්‍රධාන ේක්ෂාව ක් වා. හ කර. මත්‍ය මංල සමරවී මහතාගේ ප්‍රධනත්වේ. මසඳහාව කරන ද ප න அනුවක්. ිය ද සටाने අටतेේ තමුनाශලාගේ බिස්फकेट रूपියल बिलियන काයිदा सम देखकाක් මේ හරහා ලැබේන්නට साලස්වනවා අපි ගම්පैරලිය වැඩ සටහनाද मुනට्य प्र්‍රदේशය තුुල ්‍රියත්පත්තර ඒ සඳහා මේවෙනකොටත් අපි ඒ ඒ प्र්‍රාदේशය लेකම් කොट්टස වලට रूपියल मिलियන දෙशයක් ඊළග මාස පහ සඳහා ලබාදීමට පොරොන් ඩूර ජනතාවගේ දरीතාවය නිනුට දැනීම සඳහා සමුෘද්ධි ව්‍යාපාරයේ වැඩ සඳහන් ඉතාවත්ම ඉක්මනින් මේ ප්‍රදේශය ඔබලා වෙනුවෙන් දියත් කරන්න බව දැනුන් දෙන්න කැවට. මැ ඇතුරු ඇතු විශාල පිරිසක් විමවස්ථාවට සහභාගී වුණ. පෙ ්‍ර දන ර ිය හස ොදක් ර නවා දේශ ඇති රීම ේක්ෂ යි යන ාර ස්සන තුන් පොල ඉදි රීම ආරම කරනා රන ොද රුපාන් ලියන එකසය අසුවක්. වැඩ ගානය අතේ මන්ාරම දස්්‍රිකේ ප්‍රාදේශය ලේකම් කොට්ටාස පහ ්‍රීග්ගහදිනම් දියුණුවකට යොමු කරන්නට පල් මිලියන දාහක් ව කරල තිය. සෑම ප්‍රාදේශ ල . से पියल मिलියන දෙसीය බैගන් ඒ කොट්टल से පහට රපියल ගලියනයක් ලැබෙනවා ඒ සෑම කෝटා सेම සෑම ගමකම निष්කිට थන්යන් සඳහපි වට ලතියෙනවා ඒ සෑම ගමගටම මුूල් වටේ දී තව ලක්ෂ පහ වෙටරවා. හ <Sanye> ෙන්. න න් ප්‍ර ර පස ගනම අවස්ථාව හිම න ත ත ර ට. හිටපු ජනාධීපතිවරයා චෛන හාබ සමාගමෙන් මුදල් ලබාගත්බව ඔපපු රීමට ජනතා විමුක්ති පෙරමණ සතුව සියලු විස්තර ඇති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට තමන් විවෘත විවාදයකට අභියෝග කරන බවත් ජනතා විමුක්ති පෙරමණෙන් අයක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නොච්චයා ගම ප්‍රදේශ පැවති ජනාහම්මුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. මේ අතර පාර්ලමන්තු මන්ත්‍ර ලක්ෂමන් විජේමාන්න මහතාද කළුතරද මේ පිළිබඳ අදහස් පල කලා. ල . යින්ද මහත් නල් ත්න. ච ත්නේ පන්ස හිල්ල ර මම නැවතක් කෙරව මයින්ද මහත්ය. පලිම යින්තුතියේ විවාදක සහභාග නැතත් මම දැ භියෝග කරනවා. එලිය හරි ඕනෑම විවාදකට ಕීලෙන් සල්ල ගතු ප කර ප ද න. ඇයි මේ ලක්සේ කවස්ථාන වේ පලස්්ටි. මෙ සල්ලිදීපු හම ඒ සල්ලිවනුට ආර්ථිකය දෙනවා. නිෝග ටම් පත්තරෙන් එලි දරව් කරපු මහින්ද රාජපක්ස චීනයෙන් ලබාගත්ත මුදල් ගැන අපි පාර්ලිමේන්තුවයි විවාදයක් තිබ්බා. අඩුම ගානේ මහින්න්න රාජපක්ෂ මන්ත්‍රීවරයා හිට පුජනාතිපතිට අඩුගානේ ඒ විවාජයට සහාගේ වෙන්න පුළුවන්ක මත්තිබුන්ෑ රටම් පැනල ගිය. සිංගපෝරෝට පැන්න. මේ එ ප්‍රශ්නබලට මූනදි ගන්න බෑ හෙට අ නිද බලන්න පුළුවන් ඇතින්න්නේෙදා නඩුහන වැඩ පිවල ක්‍රියාත්මක වනහම ඒ අයගේ හොරගන්ටික. වහගන්න බෑයන් කරන එක මංහිතන අත්තාරන්නට කාලය විල්ලයි කියලා. වැඩිකල් යන්න කලින්. ඒ අයට ඒව අත්හරින්නම වෙනවා. මොක දේගුල්ලන්ට ජීවත් වෙන්න වෙන්නේ හිරගෙවල් ඇතුළි.. පසුකය රජය මද්‍රව ්‍යජාවාරම්කරුවන් ආරක්ෂා කළ බව අමාත්‍යපී හැරිසන් මහතා පවසනවා. යාපන ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මධ්‍යවේදී නැගූ ප්‍රශ්වලට පිළිතුරු දෙමෙනුයි අමාතිවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර අමත්‍ය අකිල විරාජ්කරීවස මහතාද කුරුණෑ කලදී මේ පිළිබඳ අදහස් පල කලා. ඒ රජ පක්ෂ මැත්තුමාලා වපපුරප ගඩ ව්‍යාරක තමයි තමත් සැරසරට මද්‍රවේ ෝදර මඩට පැත්වීම සහ කමිටු පිහිටලතින ඒවා දනුවත් කිරීම කලතිේන අද රජය දිකට හට කොඩු වෙල දන් අලන්නන ැම් බලන හැම ෑම පුවත්වල මාධ්‍යවල වැලෝත්තෙම ප්‍රවෝ්ති ගනාවක්තිය ඒකින් පේන. රජ කොතරම් විුද්ධ ට ලත්වශයෙන්ම පහුගේ වුදුු තු හරක ස්ල්ලගත්තොත් මීට වැඩියකුරු පරිබෝජනකර හැ ඇල්ුවෙන දැන් අඩුවෙ ලා යනො පරිබෝජන කර ප්‍රමාණ මක ග දික ල් නිේ. අත්‍රවවේ වලට පහුගේ තාලි රාජ පක්සවරු තමයි මේකට සම්පර්ණ සහයු ගෙදදුන්ගේ. ගුඩු මුදලාලි බේරගන්ඩ රාජපක්ස ැතුමා හිකොප්රයක් කරන්න තමයි ඒ ුඩ මුදදාලික ගෙදරක ඉල්ල ස්ේප්ප එකෙන් අල්ලවෙට ඒ තහනන් කරලා ඒයට පිස්සස්සෙක් කරකරයන්න ඉඩදුන්න. රාජපක්ෂ මහත්තලගේ කාලෙ තමයි වැඩියෙන්ම ගුඩු මුදලාලින්න බිහිවුණේ සහ මේ්‍ර්‍යාපාරය නිරත වෙලායිද. ඒකුල්ලන්න අවස්සාාව තිී ලතිබුණ ඒ කාලේ කුඩුය අල්ලට උත්තුුණු ප්‍රමාණය ඉතාමත් මාඩු විරජ පක්ෂ සවවාාත්්‍යගේ වටේ ඉන්නයට තමයි එතලොල්මිටරලින් තොරව ගේයින්ට අවසර දුරුව එකොෝලු පවැටේන කන වරායට ආ්ර් රිලීස් කරන ඇරේ ඒගොල්ල එක කාලේ දැංකුඩු අල්ලනවා.මනිසා ඒගොල්ලට ප්‍රශ්යයක් වෙලාතිී ම හපුතලේ හත්තේ වෙල ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙරට ප්‍රථම කෘසි ව්‍යවසායකත්ව ආදර්ශ ගමානය ජනතායිතයට පත් කරුණා. අමාත්‍ය මහින්ද අමර විර මහතාගේ ප්‍රදහනත්වෙන් කෘෂිගම්මාන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනයටති මෙම ෘෂිව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය ඉදි කරතිබෙනවා. මේස දහ ඇස්සමින්න්තුගත මුදල රුපියල් ලක්‍ෂ හත්සිය පනස් හතයි දශම පහ. අමාත්‍ය මහින්ද අමර විර මහතා අතින් ගොවිචන සංවිධහනකාර්යාලය සහ වෙබ් අඩියද විෘත කෙරුණා GPS තාක්ෂණය ඔස්සේ ගොවිසනතාව සබඟ පෑ විසි හතර පුරා සම්බන්ධ වෙබින් ඔවුන්ගේ කැටලු වලට විසඳුම් ලබාදීම මෙහි අරමුණයි. අවුදු විස්සත් තිහත් අතර තරුණයන්ගෙන්න්නඉන්න සියයට පහයි දසම එකයි වී වගාවේදිලඉන්න ප්‍රමාණ. වැඩි පිරිසක් එන්නේ අවරුදු පණහට හැට වැඩිගට්ටිය තමයි වී වගාව තුළේ දිලයි. එහමන අපි මේ තත්යද වෙනස් කළ යුතු වෙන. මංහිතන මේ ගමෙන් අපට ඒක ආරම්භ කරන්න පුළුවන් වෙනවා. ඒ අය ගොවින්න්නමේ ව්‍යසායක බවට පත් කරන්න. තිලාබී ගොවිජනතාව වෙත ෘෂි උපකරණ සහ බාන්් වෙෙදාදීමද සිදුකෙරුණේ අම තිවරයාගේ ප්‍රධහනත්වෙන් මේ ප්‍රතිලාබේ අදට නෙවේ ඉදිරි අනාගතයටම විශාල වශයෙන් වැඩදායි වැඩසහනක් වේ වී ගොවිීන්ට ගොයුපරනසාහනිකුත් තාක්ෂණික මෙමලන් ලබා දුන්න මේ කාරි සම්බන්ධව සාවින කෘුිකාර මතයතුම ඇතුළ රජයටටත් විස්තතුතිවන්තවවා අදදින අප ගම්මාන්ට ඇත්තට ුකරමය සඳ අවස සියලූන් ප්‍රතිපාදනද අපේ ගොවිට සලසල දුන්න. සිරිකොත ගමට ගෙනයන දීපවය අපත වැඩසට හන් මාලාවේ කරුණය එකල දිස්ට්‍රික් වැඩසට හට සාර්ථකව පැවැත්වනාා. ඒ අමාතිය ආකිිණ විිරාජකාරීවස මහතාගේ ප්‍රධනත්වෙන්. සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙල යටතේ එක්සත් ජාතතික පක්ෂ ්‍යන්ත්‍රනීය ශක්තිමත්කර ක්ෂ ඉදිරි ෑග්‍රහහි ඩ පිළිවෙල සකස්කිරීමට සැලසුම් කරති වෙනවා. එහි කරුණෑග දිස්ත්‍රික් ඩසටහන සාර්ථක පැවැත්ව වුණ. ඒ දිස් ්‍රික්කේ ක් ජාතික පක්ෂ සියලූ මැති ඇමතිවරුන් ඇතළූ පක්ෂි ක්‍රාකාරීෙන් රැසකගේ සහභාගිත්වෙන්. දිවැඩී සියලු දිස්ත්‍රික් අවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතුදා ඇත්තේ. මෙහිදී අදහස් දැක්කූ නියෝ චමාතතිය නලින් බන්ඩ අරමහතා. ොද රක් ට ්‍රියාමකෙන පොලසිේ වන ඩ ප ක් මත් කල අලුතේ පොිස් ානතුනක් පටගන්න නියමතයි ටකන්ඩාය පලි න ර ේසෙන් ද්ියන් ාමකෙන දකුණට සාපේක්ෂ උතුරේ මනිීමරු මඩයි පතාාල ක්‍රයාාකාරකම් මඩි කොඩ මද්‍ර ජාර මි. තුර ිල්ලෙක් මවන්න උදේනයක් මහන් ුස්සාරන දක්ුණන බඩගෝස්ත්‍රවාද ජාතිවාද දේශ පාල ිින්ට හොඳ උත්තයක් මයි තුර අපි කිහිල්ල ත්වේ බලලාවේ අපි කියන ඇගල්ලන්නත්. ඔන්න එන්නඇන්න උතුරට උතුරේ ජනතාව පැහැදිලි අපිත්තක කිව. සයකින්ත් අයිල් සංවිධනයක් විිහවෙන්නේ නෑ ගෙන එක. උතුේ ීශෂයකුත් නෑ කොටි ැටීමකු නෑ ඒක අවශ්‍ය කරන දකුණ යට කවදත් අවස්ථායිෂ් කරන පිරි යන්නෙත් නෑ. හටන් ශ්‍රීලන්කා ටෙලිකම්කාරයාලේද හමෝ. හඳුන් දි පැටවා මෙ ගොස්ත බෙනවා. හඳන් දිවි පටවා පසුගේදා සොයා ගැනන්නේ හටන් ශ්‍ර ලංකා ටෙලිකම් කාරයාලේ ප්‍රදහන සංඥාකුලන යට සිටියද. පටවා සොයාගන්නා අවස්ථාවේදී දුර්වල තත්වයක පස වූ බව ටෙලිකොම් නිලදහරින් පවසනවා. ප්‍රතිකාර සඳහ පශුවෛදදිවරුන් වෙත රගෙන ගොස් ඇතත් පැටවා මිය කිය බවයි අපවාර්තාකරුවන් සඳහන් කරන්නේ මාසත් දෙකක් පමණ වයිසති මෙම පැටවා ඉතා දුර්ලභ ගණේ හඳුන් දිවි විශෂයක් බව සඳහන්. කළුතර කැලිඩෝ මෝදුතීරයේ දියනෑමට ගිය පිරිසක් අතරින් දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වති වෙනවා. ලළඹබ ග්‍රන් ප්‍රස් දශ පදංචි මෙම පිරිස කළුතර ප්‍රදේශයේ ඥාතිවරයකුගේ නිවසට පැමිණි අවස්ථාවේදී කැලිඩෝ වෙරලතීරේ දියනෑමට ගොස් තිබෙන්නේ. එකම පවුලේ මව පියා දියනිය සහ තවත් ඥාති දියනියක එහිදී දියගිලී තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන්ගේ සහහින් ඔුන් බේරාගෙන කළුතර නාගොට රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී දියනියන්ත දෙදෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාාවන්නේ. අවසහපියා දැඩි සත්කාර ඒකගේ ප්‍රතිකාර ලබමින් සිටින් බව සඳහන්. බේරයේ වැව සහ ඒ ආස්ත්‍රිත පරිසරය පිරිසිදුකිරීමේ විශේෂ ව්‍ර්‍යාපෘතියක් ආරම්භ කරති වෙනවා. බේරය වැවසසාහ ආාශත්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී ලෙස පවත්වාගෙනයාම මෙම වැඩසතහනේ අරමුණයි පොලිතින් ඇතුළු අපද්‍රව ඉවත් කරමින් පරිසරය පිරිසිුදු කිරීම මෙහිද සිදු කෙරුණා කොල්බ මහනගර සභාව ත්‍රිවිද හමුදාව රාජ්‍ය සහ පෞද්ගලිකායතන මෙන්ම නෝකුණු සංවිධානයද නියෝචනය කරමින් විශාල පිරිසක් මෙම වැරිසට හන සඳහ එක්ව සිටියා. ත් යහත් පරිස යහපත් මේ බවා පි ලබාග පුලන්කම මේ හැදවා සු පවිත කරන්න පිසුඳතබාගැනීමමගේීම ඒ පජාවර කරන්න විශාල මතන්නේ සේවයකිරීමට හැම ආණඩුව සස්ථාවම හැම ඔෆිස් එකෙම පැඩියම් කියන න නේවයකයි ආමයකයි පොලියයි ඒටක එක්ොම යෆූස එකයි හැමෝම සහභග වෙලා තියෙන නාගරිකංවර්ධනයයි ක පලිසකට බුඩාක් තියනවා පොෙක්ස් දැන් මේ හරික්ොම දියුණු කරන්න ඒ එක්ො ආණඩුවෙන්රන වේචා ි වර. සභාගුණේ බේරගව අප්‍රිසිදු වෙලාදීනවා පිසිදු වීම හේතුවෙන් අපි මේ වැැවාවට සුද්ධ පවිත්‍ර කරලා මේක හොඳ දෙයක්. යුද සමයේ වලධපාතිබූ බෝම්පතගයක්, පුදුකටිරිප්පු ප්‍රේශයේ ලිඳක තිබී සොයාගෙන තිබෙනවා. පුදදුකොට රිිප්පු සුගන්තිපපුරම් ප්‍රදශයේ, ලිඳකතිබූ හමුවී බෝම්පතොග. පුදුිකොඩිප්පු සුගන්තිපපුරම් ප්‍රදේයේ, ලිඳි තිබී හමුවූ බෝම්පතගගේ අතර විධ වර්ග වලට අයත් බෝභ සේකට වැඩි සංක්‍යාවක් ඇතිබා වර්තා වනවා. මෙරට මෙම විදෙස් රටවල නිෂපාධිත බෝහමද මේ අතර වන බව සඳහන්. ඇතැන් බූම කොටස් දැඩිලෙස දිරාපත්ව ඇති අතර අනික්කඒවා නි්ක්‍රිය කකිරීමට පියවර ගන්නා බයි බුදුකුඩිරිපපු පොලසිය පවසන්නේ.මිහින් තලේ මරදැන් කඩවල ඇඩ්බන්වත්ත නව නිවාස යෝජනා ක්‍රමේයට මුල් කල තැබීම සිදු කෙරුණා. ඒ මිහින් තලේ එක්සත් ජාතික පක්ෂ ආසන සවිදායක සංජීව සෙනවිරත්න මහතාගේ ප්‍රධහනත්වේ. සි පහක් ඇතුළත් එක් නිවසක් සහ රපියන් ලක්ෂු පහක් වවැගරෙනවා. නිවාස සංවර්ධන අධිකාරියයි මුදල් සම්පාධනය කරන්නේ. අඩක් නිමකළ නිවාස සහ රුපියල් ලක්ෂ හතර බැගින් නයිලබාදීමේ වැරසටහනක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා දැන් පොත්කිහිපයක් කෙටියේ. ජාතික ආධනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරී යටතේ ඇති ඔුගොඩ වත්ත මෝටර් ඉංජිනේරු අභ්‍යහස ආයතන සහතික පත් ප්‍රධනෝත්සවේ කොළඹ බ්ඩාරුනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශලාවේදී පැවැත්වුණා. එන් යියෝ ජමාතය කරුණාරත්න පරණ විතාන මහතාගේ ප්‍රධානත්වෙන්. පුහුණුව අවසන් කළ සිසුන් දෙසිය හැටතුන් දෙනෙකු මෙහිදී සහතික පත් හිමි කරගත්තා. ආාත සහිවන් කොඹ දිස්්‍රික් මල ක්‍රීඩවුල දියගම මහිදුරාජපක්ෂ ක්‍රීඩංගයේේදී පැවැත්වුණනා. ඹබ ිස්ට්‍රික් ලකම් කාරුයාද සමාජ සේවා දෙපාර්තමේන්තුවයි ය සංගිධහන කර තිබුණේ. කකා්ඩ හයක් යටටතේ තරග පැවැත්වනාා ශුරතාව දිනාගත්තේ හෝමාගම ප්‍රාදීශීලේකම් කොට්ටහසයයි. අනුෂූරතාව ශ්‍රීද්ජයවර්නපුර ප්‍රදේශීලකම් කොට්ටහසයට හිම වුණ. මේගොඩ හේෙනවත්ත සිරිත් දම්පල් සෑය සහ දහතු මන්දිරයේ විවුෘතු කිරීම, කථනායකරු ජයිසූරිය මහතාගේ ප්‍රධහනත්වෙන් සිදුකරුණා. ශ්‍රීීමත් අනගාරික ධර්මපාල රපකාර පදනම මේ සඳහා දායිකත්වය දක්වාති බිනවා. බුද්ධ ශාසන හා අධිකරන නියෝජ්ජ මාත සසාරති දුෂ්මන්ත මහතා ඇතුළු අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාකි වනා. එසමගින් IDටන් දිවන් පරෝෘති විකාශය නිමාවට පත්වෙනවා පසුරු දෙකට එක්වන්න පැෑම් පැපොත් විකාශය සමකින් සුබ දවසක් www.ipnews.telk.